T20 තරග රටාවේ සාර්ථක වෙන පන්දියවන් ඔක්කොම වගේ හොඳ මිශ්‍රණයක් තියෙන පන්දියවන් ඕ. වේග පන්දියවන් වුණත්, දඟ පන්දියවන් වුණත් වෙනස්කම් නැත්තම් මේ තරග රටාවේ සාර්ථක වෙන එක පහසු නෑ. අපි මේ රටාවේ අංක එකේ කණ්ඩායම් බවට පත් උනේ අපි ළඟ වෙනස්කම් තියෙන පන්දියවන් ඉන්න කාලේ. අජන්ත, මාලි, කුලේ, මුරලි වගේ පන්දියවන් රටාව විතරක් නෙවෙයි යවන පන්දු මිශ්‍රණයේත් වෙනසක් තියෙන කාලේ තමයි අපි අංක එක වෙන්නේ. අනිත් කණ්ඩායමුත් එහෙමයි. ගොඩක් කලාවට හැම කණ්ඩායමකම හොඳ ප්‍රතිකරුව හිටියට පන්දියවන්න්ගේ වෙනස්කම් එක්ක තමයි විශිෂ්ට කණ්ඩායමක් බවට පත් වෙන්නේ. ඇෆ්ගනිස්තාන් කණ්ඩායම T20 පිටියේ සාර්ථක වෙන්නෙත්, කොදෙව් කණ්ඩායම ලෝකුස්ලානේ දිනන්නෙත් වෙනස් වෙනස් පන්දියවන් කොදෙව් කණ්ඩායමේ ඉදදී. ඔය ඇත්ත නැවත නැවත කියන්න ඕන නැතත් අපේ තේරීම් කමිටුවට වගේම අපේ කණ්ඩායම් නායකයන්ටත් මේ ඇත්ත නොපෙන්නේ නම් හරි අපරාධේ. ලෝකයේ මේ වෙද්දි තියෙන වඩා තරංකාරීම තරගාවලියක් විදිහට හඳුන්වන්න පුළුවන් IPL තරගාවලියට අපේ පන්දියවන් 3 දෙනෙක්ට අවස්ථාව ලැබෙනවා. එක්කෙනෙක් තමයි වනිදු. වනිදු මේ වෙද්දි ශ්‍රේණිගත කිරීම වල ඉන්නේ මුල් ස්ථානවල නිසා වනිදු මේ තරගාවලියට සෙල්ලම් කරන එක පුදුමයක් නැහැ. අනික් කෙනා මහේෂ් තීක්ෂණ. මහේෂ් කියන්නේ මේ වෙද්දි ක්‍රිකට් ලෝකෙම දන්නා ක්‍රීඩකයෙක්. අනික් කෙනා තමයි මතීෂ් පතිර්ණ. මතීෂ් කියන්නේ තාමත් ක්‍රිකට් ලෝකයට අලුත් ක්‍රීඩකයෙක් නිසා මේ වගේ තරඟ රටාවකට මතීෂ් ගොඩක් වැදගත්. කොහොමුණත් මතීෂ් වගේ අලුත් වෙනස් තුරුම්පුවක් තියාගෙන අපි කලේ ඔහු බංකුවේ තියපු එක. අපි එහෙම කලේ අපිට පතිර්ණට වඩා හොඳ පන්දියවන් ඉඳලා හරි අපේ පන්දියවන් වෙනස්කම් එක්ක පන්දියවද්දි නම් පතිර්ණ කණ්ඩායමට නොගත් එක කිසිම ගැටලුවක් නැහැ. හැබැයි අපි මේ වෙනස් පන්දියවන් එළිය තිබුවේ කිසිම සාධාරණ හේතුවක් නැතුව. කොහොමුණත් අපිට වඩා මතීෂ් ගැන දැනගෙන ඉන්න චෙන්නයි කණ්ඩායමේ නායක ධෝනි මතීෂ් කණ්ඩායමට ගන්නවා විතරක් නෙමෙයි වැදගත්ම පන්දු හර යවන්න මේ තරුණයා යොදා ගන්නවා. කොහොමාරි අපිට ඉන්න මේ සම්පත අපේ කණ්ඩායමට අරගෙන ප්‍රයෝජනයට ගන්නවා නම් කිසිම ගැටලුවක් නැහැ. මෙවැනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, ක්‍රිකට් වලට කැමති ඔබේ යාළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. ක්‍රිකට් පිටියේ නැවුම් දෙස් අපිරි තවත් අලුත් වීඩියෝවකින් හමු වෙන තෙක් ක්‍රිකට් ලංකාවෙතින් ඔබට සුබ දවසක්.